ශෂෙන් හද අපි හැටු ඇවන්න ගල්ගමී මේ ප්‍රදේශයේ බරපතලු පශ්නයක් තමයි මේ අලි මිනිස් ගැටුම අපි දීර්ග කාලයක් මේ අලි මිනිස ැටුම ගැන කතා කරා විශේෂය අපි සමගී ගොවි බලවේගේ විදිහට මේ වන්නහත්පත්තු ගොවි ජන ප්‍රකාශනය නිදක්වත්දී ඒ සම්බන්ධව තාවකාලෙක සහ දීර්ගකාලයන ිසුදුම් ඉදිරිපත් කර ගිය සතියත් අලි මිනිස් ගැටුම නිසා ජීවිතයක් හානිියුුණ. ැ අපි ශේෂයෙන් මේ රජයේ නාමල් කරලත්තර කියරීම ඉදිස්සික් නායකයා ඒවගේ යාලගේ ගොවි සංවිධානවට නායකය මොකක්ද දෙන විසලුව. අපි බලයට පත්වනානං අපි ඉදිරිපත් කරතුන මාසාහයක් ඇතුරුට මේ අලි තෝරාගත් රක්ෂිත දෙකකට කොටු කරන්නත් ඒ වගේම අලි එලෙවීම සඳහා තුවක්වක් අපේ ගොවි සංවිධානලට බොවින්ට ලබාදීමටත් වැඩවවිින්. සමහරු අලිමරන්න කියෙල හිතුවා. හැබැයි තුවක් වෝකෙන් අලිල වඩේ පුළුවන් කිය කාරණේ මේ ඉන්න ගොය දන්නවා. ඒ ගැන දන්නතයා අපිට මඩ ගැවවා. සේවේ හලෙ එගලු මයිතල සහ පිරිම ජුක මින පේයට පැත්තු නචය විදශරකයා කඩුතු මාතර කරන. නාල් කරත් මේ සම්දව මට නොයක් චෝදනා කර ම දැන් මාල් කරන්තරගෙන කරුණා කර පුතුමාගේ දිශික්කය උතුමාගේ ගමතනින් හැ පැතිතින්නේ මේ අලි ප්‍රශ්නයට කඩිනම් විසදුමක් දෙව ැද මොක්ද විසිඳම කියලා අපිට කියා. පැදිලියම විසුදුමක් එක්ක තමයි ගිය මැතිවරනට දිරිපත් වනේ. නමුත් රටේ ජනතාව තෝරගත්තේ අපිෝ නෙමයි යනතාමිතුරුණ නාමල් කරත්තලලා හැබැයි තාම නාල් කරත්තලා මේ ආ්ඩුව බලයටට පත්තල සතිතුනක් ගේල මේ ගිය සතිය මිනිස් ජීවිතයක් නැතිවුණා හැබැයි වෙන ද හැමදේට දුවන්න්න නාමල් කරත්ල දැම් පැත්තපලා තිනේ ගොවින්ට තිය ප්‍රශ් නතාා කරන්නටන ගොවියගේ ජීවිතය නැතිවනකොට ඒට කතා කරට ඒ මති හැත්වීමක් න වගේම අපිට කියන දින වැදකත්ම කාරණය තමයි මේ පාර්ලිමේන්තු මැතිවරණේදී දිනපු මාලිමාව තාම දකිඩනෑ කුුණෑල දිෂික්කේ නාමජුරා ලයිස්තුව නන් දහාටක් ඉටිය හැබැයි මේ භූමියේ ඒ දහට පේන්ඩ නෑ එනිසා නන්නාදුන්න පිරිසක් පාර්ලිමේන්තු මැතිවරන්නේ දිරිපත් කරලා ඔවුන් කොලේ වහල දිනන් හදන්න පක්ෂයට දෙන්්ඩලු අපේක්සකෑ දිහබරදන්ඩෙ පාලු අප එක් එයාලා තෝරන්නම් වගේ තමයි කතාව පජාතන්ත්‍රවාදී ක්‍රමයතුළ හෙමතුරන්න බෑ. පක්ෂේ මහලේකම්ට පාලිමේතු මන්තිීයෝරු තෝරලා එවන්නඩ පුලුවන්න්නම් මතිවරතියන් ඕනනෑ. මහජන නියෝජිතය පත් කරන්නේ මහජනතාාව විසින්. තමන්ටගැලපෙන්න වඩා හොඳ නියෝජිතය පත් කරලවන්නේ මහජනතාව. එනිසාට මාලිමාවට චන්දදුන්නු බහුත්තරයක් එසේ දත් සියට විස්සක් තිහක්කිතර බලන් න්න කෞද අපේක්ෂකගේ ි දකිනෝ ඒගල්ු හොය නව කවුද අපේක්ෂකයගැෙන ඔොයාගණ්ඩ විදිහක් නෑ. පොටෝටිකක්ති නො නන්ටික්තිය නො ඉන්න කොයිද කින්ද මන්ද කළු දුසුදුකය හොයා ණ්ඩදයක්ක් නෑ. නිසා කරුණා කරලා තමන්ගේ අපේක්ෂකයා ජනතාවරතරට යවන්ඩ තමන්ගේ අපේක්ෂකය අදාළ ආසනයේ ජනතාවතරට යවන්ඩ. දිශ්ික්‍යය ජනතාවතරට යවන්ට ඒමිනිස්සුන්ට අඳුරගන් අවස්ථාව කපුදා කලදින්. ඒ මනිසුන්ට කතා කරන්න අස්ථාවක් කදදාලදින් එ නිු කලුද සූද කියල බලාගන්න අවස්ථාවකපුදා කරලා දෙන්න කොහව නති රොබෝර ටික් පාල්ලි මින්තුරේ වන්න මහජන යෝජුතය දිරි පත් කරන්න්න කනතාව සූදානම් නෑ මිනිස්සුන්ට දැනන්න මිනිස්සුන්ට තමන්ගේ හදවත අඳුරගන්න පුළුවන් තමන්ගේ දුකවේදනා පිළිවඳ අවබෝධයක් තියෙන් මිනිස්වනිම් පෙනී සිටින මනිස්වුවුවෙන් වැඩරන පිරිසක් තමයි පාලිමින්තුරේයන්න්න ාපොත්තු හි මේකෙද අනුර සජිත් ්‍රණනිල්ලිේ චන්දෙල්න්නේ දකි න්දල්ල. එතකොට මේ දිස්්ික මිනිස්සු බලනවා කෞද මාලිමාවෙන් ඉල්ලන්නින්. එනිසා කරුණා කරලා මිනිස්සුව නවටන්නතුව තමන්ගේ අපේක්ෂකයා ගමට යවල කෞදේ අපේක්ෂකයක් කියන කාරණය පිරඳ ගමේ මිනිස්සුන්ට දිශෂික මනිස්සුට දැනගඩ ස්ථාවඋදාා කරලා දෙ නාමයෝජන ප සග දමිත ලක්කම්ම මේ ජාතික ලාශට මන්ත්‍රක මකිල්ලනවාදේද. මේමයි අපි දන්නවා පාලිමේන්තු මැතිවරණයේදී සමග ජනපලවේගේ මැත්තිවරණය නාමයෝජනා දෙන දවස පාන්දර වෙනකම් මමත් ඉටියා පැය විසි අතරම නොනිදා නාමජනා ලයිස්තු සකස් කරන්න. විශාල තරගයක් තිබුණ. විශාල ඉල්ලීමක් තිබුණු. ඒ හරහා යම්යම් කල කිරීම්. ඒවගේයම්ම තැන්ගොල අඩුපාඩු සිදවෙලා තිනව එක අපි පිළිගන්න. අපි දන්නවා දමිතාබේ රත්න්න මහත්මියය. පඒ දිස්්‍රිරත්ත විල ක්තිය සයෝගය දුන්න. ඉතින් නාමයජනලා යිස්තුුවෙන් ඇතුමගේ නමවත් කිරම් පිොඳ පක්ෂයම්ම තික් ගනී අපි කනගාටයන තින් එතුමයට යම් සාධරනයක් ක්ෂට කරන්න පුුවන්නන් අප ඒෙන් පිණිසිනමමය හින්න ඕ අනිවාරෙන් දැන්ඒ වගේ හිරේන්න ඕනෑ ඒයාල කියපු විදියට ගොඩක් ඉන්න ඕන. ඒක ක්‍රියාත් මෝගෙනකතම වැදගත්තේ. තන්න දැම් මේ හිරේ ඉන්න වැඩ්බතු කියෙන් නොකිීම පිහඳව කලින් ක්‍රාත්මකුණ නඩුව තිීන්දුවන් නතු මේ අනකු මාරඒ පෙේ දවිල් නඩට දාලුණු තිීන්දුවක් නෙම ගොල්ල ගවතියුණු ෆයිල් ටික දැන් අධිරනයට දීලා මේ නඩුකටයුතු ක්‍රියාම කරන්න. දෙේවපාම හරුුණ කිව තුරට දෙේවෂිපාම හරුන්දේශෂපාමිල පරක්ෂ පත්තන්නට එහෙම නැතුව අර පයිල්තිනා ෆයිල් දයනාගේ කියයා රටේ මිනිසුරටපු ඒඒ සන්දර්සද වැඩ නෑ දැ කිවන්නේ උග්ඩාවෙන් සල්ිත්තරග ෝකිලා උග්ඩා කුමාර කිවන්නේ ගණඩාවෙන් සල්ි අරඟ න කියකිලා මේ නය ගණඩෝ නෑ කියලා දැන් අයරන්නේ කෝටි පණක් අය දහත්තුවෙද එනිසා දැන් සන්දර්ශන පෙන්නල වැඩක් නෑ. දැන් තමන්ගේ ක්‍රියාව පෙන්නන්න ඕන කාලේ ඇති හැබැ දෙසිය විචපාණ හරු නෙමයි යම් කිසි පිරිසක් ඕනම සේශ්‍රයක දෂිතය ඉන්නවා. පාලිමේන්තුව තුළ සයට දහයක්හොරු ඉන්නවානම් රාජ්‍ය සේවේ සියයට විස්සක් හොරු න්න. එනිසා එක එක සේෂල අඩු වැඩි වසෙන් හොරු ඉන්න. හැබැයි හොරකම අතරගන්න නීතිගේෙන එක හොරුන්ට දනුවම් දෙනක තමයි ක්‍රියත්ම වෙන්න්නවා.හර කොෂ වාර්තාව ගැන ේදසු ොු ආන්දල්ලාතුට සියන ගමි ත්ම ඇද න න රජින් දැම පතුමා අදහසමක්දේ. පැහැදිලියොම අපිත් පෙනී සිටියා පාල්ලිමෙන්තුළ අපි කතා කර පාස්කු ප්‍රාරය සම්බන්ධව ඒ ජනාජවිති කොමිෂන් වාර්ථාව සම්පූර්ණ වාර්තාව රටේ ජනාව දැනගනි සඳ ඉදිරිපත් කරන්න ඕන කියලා පාලිමේන්තුර අපිත් අඩුවෙන් තමයි වාර්තාාව ඉදිරිපත් කරේ ලින් දැන් මේවර්තමාන රජයේ යුතුකම තමයි වාර්තාවිලි දැකීම. එනිසා මොනවාරි හංගනවනං එතන තිෙන ප්‍රශ්නයක් මොනාරි හංගනවගන්නේ ඒගොල්ලෝ යම් පුරරිසක් ආරක්ෂ කරනෝගෙන කාරණ